අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශේෂාර මදුවන්ත ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස් තල වෙත බත්ක චායනා තෙරණින් වහන්සේගේ නිරාවරණය කළ ප්‍රතිමාව උඩුවේ හේමාලෝක නාහිමියෝ නික්ම යති සැඳෑ සමයට දුන් පින්සිත කුරුණෑගල හංහමුණ ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී කළ බද්ද කච්චායනා තෙරණින් වහන්සේගේ ප්‍රතිමාව පසුගියදා නිරාවරණය කළා. ඒ වැඩම කර සිටි පූජනීය සංඝරත්නයේ ආශිර්වාදය මැද්දේ ශෛලතලාරාමාධිපති පූජ්‍යපාද කිඩපොළ සද්ධානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත විහාරාධිකාරී කීනගොල්ලේ අනුමදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ප්‍රමෝද සඳරුවන් මහතා ඇතුළු දායක පිරිසකගේ මුල්්‍ය සහ ශ්‍රම දායකත්වයේ මත බද්ද කච්චායනා තෙරණින් වහන්සේගේ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංගණායක පූජ්‍යපාද රැකව ශ්‍රී ජිනරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සුරතින් ප්‍රතිමාව නිරාවරණය කළා. ඔලබඩුව රාජමහා විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍යපාද උඩුවේ හේමාලෝක නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කළා. අපවත් වනතෙක්ම ශාසනික සහ සමාජීය සේවාවන් රැසක නිරත වූ පූජ්‍යපාද උඩුවේ හේමාලෝක නායක ස්වාමින් වහන්සේ සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී පූජ්‍යපාද උඩුවේ හේමාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූයේ 1:15 තලගල මංගලාරාම මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබුණු නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය හොරණ ඔලබඩුව රාජමහා විහාරස්ථානයේ වෙත ඉක්ුද්දා වැඩම කර වූවා. 1961 වර්ෂයේ ජන්මලාභයේ ලැබූ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වන විට 73 වෙනි වියෙහි පසු වුණා. ඔලබඩුව රාජමහා විහාරය තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ යන විහාර දිත්වේහි විහාරාධිපති ධූරේ හොබවමින් ශාසනික මෙහෙවරයන් රැසක නිරතව අති ගෞරවාර්හ උඩුවේ හේමාලෝක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශාසනකාමී සංඝ සිසු පරපුරක් බිහි කළ තෙරුන් වහන්සේ නමක්. බලපිටිය කොස්කොඩ දූව මෝදර සිරිනිකේතනාරාම විහාරස්ථානයේදී ප්‍රදේශයේ වයවෘද්ධ වැඩිහිටියන් වෙනුවෙන් වූ සත්කාරක වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළා. වැඩසටහන නම් කර තිබුණේ සඳෑ සමයට පින් සිතක් ලෙසයි. බලපිටිය කොස්කොඩ දූවේ මෝදර ප්‍රදේශයේ විහාරස්ථානයට පැමිණ වන්දනා කිරීමට අපහසු වයවෘද්ධ වැඩිහිටියන් 150 දෙනෙක් සත්කාරක වැඩසටහන සඳහා සහභාගී කරවාගෙන තිබුණා. මෙහිදී එම වැඩිහිටියන්ට සෙත්පතා ආශිර්වාද පූජාවක් පැවැත්වූ අතර එම වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රණීත භෝජනයන්ගෙන් සංග්‍රහ කිරීමටද පියවරගෙන තිබුණා. බලපිටිය කොස්කොඩ දූවේ මෝදර සිරිනිකේතනාරාම විහාරාධිපති ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අහුංගල්ලේ සීවක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව මත පූජ්‍යපාද කොබේතුඩුවේ සුදාර සහ පූජ්‍යපාද රිල්හේනේ සුදීර යන ස්වාමින්ද්‍රයන් වහන්සේලා සමග විහාරස්ථ දායක පිරිස එක්වයි සඳේ සමයට පින්සිතක් සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබුණේ. සඳේ සමයට පින්සිතක් කියන මාතෘකාව තේමාව යටතේ දෝමෝදර සීනිකේතාරාම මහා විහාරස්ථානයේ මූලික කරගැනීමෙන් 2023 වර්ෂයේ වස්සාන පින්කම් මාලාවේ තවත් එක පින්කමක් විදිහටයි අපි මේ පින් කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනේ. අරමුණ බලාපොරොත්තු වශයෙන් අපි තියාගන්න යෙදුනේ විහාරස්ථානයට
නිතරදෙවේලේ මේ කන්ද නැගගෙන විහාරස්ථානයට ගොඩ වෙන්න අමාරු අපේ උපාසක උපාසිකාවන් මේ දායක සියලු දෙනා මේ වස්සාන කාලයේදී කඨින ජීවන මාසයේදී ඔබ විහාරස්ථානයට ගෙනෙල්ලා මේ විදිහට ඔබේ අති පින් සිද්ධ කරන්න විහාරස්ථානී ස්වාමීන් වහන්සේලා විදිහට අපි කල්පනා කරලා කුප්පියාවත ජයශ්‍රේකර ආරාම පුරාණ විහාරස්ථානයේ මෙවර කඩන පුණ්‍යෝත්සවය පසුගිය දා පැවැත්ුණා. ඊට සමගාමීව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කෙරුණේ පූජනීය සංඝරත්නයේ වැඩම වීමෙන්. පූජනීය සංඝරත්නයේ පෙරහරින් පරිත්‍රාණ ධර්ම දේශනාවේ සඳහා වැඩම කරවුවා. කුප්පියාවත ජයශ්‍රේකර ආරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද තලල්ලේ ධම්මදේව ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවේ මතයි පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්ුණේ. විහාරස්ථානයේ මෙවර කඨින පුණ්‍යෝත්සවයේ දායකත්වයෙන් කටයුතු කර තිබුණේ ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ මහතා සහ දමිත් කළුපතිරණ යන මහත්වරුන් ප්‍රමුඛව විහාරස්ථ දායක පිරිස විසින් මාධ්‍යාලයත් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයත් ඒකාබද්ධව දියත් කරන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් සඳහා රෝදපුටු පරිත්‍යාගයෙන් ඔබටත් දායකත්වය දැක්විය හැකි. ඒ අපේ රටේ ආබාධිත සහෝදර ජනතාව වෙත නැගී සිටීම සඳහා අත්වැලක් සපයමින්. ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලය කරු සභාපති පූජනීය බරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවේ මත බෞද්ධ මාධ්‍යාලය මෙවැනි විට දරුදිරිසහන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ අපේ රටේ සහෝදර ජනතාවගේ ජන ජීවිතයට ශක්තියක් සපයමින් එම ප්‍රජා සත්කාරක වැඩසටහන් වලදී ආබාධිත අපේම සහෝදර ජනතාව සඳහා රෝදපුටු පරිත්‍යාගය ප්‍රධාන අංගයක් ලෙසින් සිදු කරන අතර ඒ සඳහා දායකත්වයේ දැක්වීමට බෞද්ධ මාධ්‍යාලය සමග අත්වැල් බැඳගත් සදැහැති පරිත්‍යාගශීලී ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට මෙලෙස අප ආරාධනා කරනවා. එලෙස රෝදපුටු පරිත්‍යාග කරමින් හෝ ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙමින් මේ සඳහා දායකත්වයේ දැක්විය හැකි. ඒ සඳහා වන වැඩි දුරතරතුරු 0777 790 609 යන දුරකථන අංකය අමතා ලබා ගත හැකි. එම දුරකථන අංකය නැවතත් 0777 790 609. රෝස මලින් පිදෙන අසිරිමත් බුද්ධගයා කඩන චීවර මහා පින්කම මෙම මාස 21 22 23 යන දිනයන්හිදී බුද්ධගයා පින්බිමේදී පැවැත්වීමට නියමිතයි. ඒ බෞද්ධයා මාධ්‍යාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් සහ ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධායකත්වයෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධ මාධ්‍යාලයේ සදැහැති මාධ්‍ය අනුග්‍රහයෙන් ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධාන ශක්තියෙන් නොවැම්බර් මාස 21 22 23 යන දිනයන්වලදී රෝස මලින් පිදෙන අසිරිමත් බුද්ධ ගයා කඨින චීවර මහා පින්කම පැවැත්වීමට නියමිතයි. Buddham saranam gacchami. Buddha gaya pindimedi විශේෂ සීල සමාදාන වැඩසටහනක් ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වෙන අතර ඒ සඳහා ඔබටත් එක් විය හැකි. විශ්වාසමන්ත චාරිකාවක් සමගින් ඔබටත් ලුම්බිනිය පුදබිම, බුද්ධගයා පුදබිම, වරණැස ඉසිපතනාරාමය, සංකස්ස පුදබිම, රජගහ නුවර, විශාලා මහනුවර, සැවැත් නුවර, කුසිනාරාමය ඇතුළු ස්ථාන රැසක් වන්දනාමාන කර ගැනීමේ හැකියාව උදා වෙනවා.
ධම්මං සරණං දේශනහා එක්වීමට කැමති ඔබ වැඩිදුරටත් තොරතුරු සඳහා විමසන්න 0777 712 0112 885 900 ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා ද බුද්දිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුද්දිස් ටීවී Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා ඔබ සැමට සුබ රාත්‍රියක් තෙරුවන් සරණයි।